ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වගේ ආයතනනේ මේ පරිපාලන නිලධාරීන් පුහුණු කරන්නේ මේ වගේ තැන්වලට. මේ මෙහෙම තත්වයක් එනකන් බලන් ඉන්නද පරිපාලන නිලධාරීන් පුහුණු කරලා යවන්නේ. ගායන් බොහොම සුසී අපිට මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධව මම පොඩි ජනවහරකින් මේක පටන් ගත්තොත් මේක නිකන් දැන් අර ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. මුලින් ආණ්ඩි ටික ඔක්කොම එකඟ වෙනවා අපි මේ විදිහට කරමු කියලා. නමුත් අවසානයේදී වෙලා තියෙන්නේ මොකද්ද? වැඩේ සිද්ධ වෙලා නැහැ. ආණ්ඩි අනිත් අයට දොස් කිය මේක කතා කරනවා. දැන් ඒ වගේ තත්වයක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබගේ ප්‍රශ්නයට උත්තර දුන්නොත් අපි රාජ්‍ය පරිපාලන සේ නිලධාරීන් පුහුණු කරන ප්‍රමුඛ ආයතනයේ රාජ්‍ය ආයතනයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යටත්ව තියෙන ආයතනය. අපි කණ්ඩායම් වශයෙන් රාජ්‍ය නිලධාරීන් සේවා ආරම්භක පුහුණුවේ ඉඳලා විවිධ අවස්ථාවන් වල අමාත්‍යංශ ලේකම් මට්ටමට යනකම්ම වගේ විවිධ තරාතිරම් වල කණ්ඩායම් ඇවිල්ලා ඒගොල්ලන්ගේ පුහුණුවීම් කරනවා. නමුත් අපේ පුහුණුවේ අපි ඔවුන්ට කියන්නේ මේ මේ විදිහට කටයුතු කරන්නයි කියලා. එහෙම කටයුතු කරන ඔය දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මෙතුමා කිව්ව කතාවට මම තරමක් දුරට එකඟ වෙනවා. සමස්ත රාජ්‍ය සේවයේ ඔය කියන විදිහට දේශපාලනීකරණය වෙලයි කියලා නම් මම කියන්නේ නැහැ. යම් පිරිස ඉන්නවා. මොකද සමහරලාට ඇමතිතුමාට වැඩිය ඉහළින් දේශපාලනය කරන ලේකම්ලා ඉන්න අමාත්‍යංශ තියෙනවා. අපි ඒක දකිනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් යම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් තවමත් ඉන්නවා මේ සේවයේ ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරන. ඒතර අපේ පුහුණුවීම් වලදී අපි ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රමවේදයන් පවා අපි කියලා දෙනවා කොහොමද හැන්ඩල් කරගන්නේ කියන එක. කෙසේ වෙතත් දැන් අපි මේ දැන් මොන රාජ්‍ය සේවයේ වුණත් ඒ පවතින රජයේ වැඩසැලැස්මනේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ. දැන් උදාහරණයකට අපි මේ රජයේ ගත්තොත් එහෙම සෞභාග්‍ය දැක්ම කියලා වැඩසටහනක් ඉදිරිපත් කරනවා. මේක හොඳ තියෙනවා ගොඩක් යම් යම් ප්‍රශ්නක් තියෙනවා. කෙසේ වෙතත් ඒතොර අපේ රාජකාරිය වෙන්නේ එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ වගකීම වෙන්නේ මේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න මේ රාජ්‍ය සේවයේ මෙහෙවීම. දැන් මේක මෙහෙවන්න ගියාම තියෙන ප්‍රශ්නය තමයි දැන් අපි වාර්ෂිකව වැඩසැලැස්මක් සකස් කරගන්නවා අර මැනිෆෙස්ටෝ එකේ හැටියට ඒක බේස් කරලා අපි හදාගන්න. ඊට පස්සේ දැන් අපි යෝග ක්‍රියාත්මක කරන්න අපි සැලසුමක් හදාගන්න. නමුත් අර්බුදයේ නිර්මාණය වෙන්නේ මේ සැලැස්ම ක්‍රියාත්මක වෙමින් යද්දී ඔය මැදට ගෙනල්ලා දේශපාලනාධිකාරී විවිධ ව්‍යාපෘති පටවනවා. එතකොට ඔන්න අර්බුද නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඕක තමයි ප්‍රධානම හේතුව. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි ගමුකෝ පෙට්‍රෝලියම් එක. දැන් ඒගොල්ලන්ගේ ප්‍රසම්පාදන සැලැස්මක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා වාර්ෂිකව ඒගොල්ලෝ මිලදී ගන්නේ කොහොමද කියන එක. එතකොට ඇනවුම් බාර දෙන්න ඕන කොයි කාලෙද? ඒවා සියල්ලම දන්නවා. ඔතන ඉන්නවා සභාපතිවරයෙක් ඉන්නවා. එතකොට තවත් නිලධාරීන් ඉන්නවා. එතකොට අමාත්‍යාංශයක් තියෙනවා. ඔය සියලු දෙනාම එකතු වෙලා තමයි තීන්දුව తీරන ගන්න. නමුත් ඒ කටයුත්ත සිද්ධ වෙලා නැහැ. මොකද හේතුව වෙනත් බලපෑම් ඕක ඇතුළට ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව මුළු රටම දන්න දෙයක් තමයි මාධ්‍යවලත් වාර්තා වෙච්ච දේවල් තමයි ගත්තොත් එහෙම ඔය පෙට්‍රෝලියම් එහෙම නැත්නම් ඔය ටෙන්ඩර්ස් වල යම් යම් අගඩි සිද්ධ වෙනවා. අර ප්‍රසම්පාදන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා නම් ওই ගැටලු බොහෝ දුරට ඇතිවන්නේ නැහැ. ඊළඟට දැන් ගත්තොත් එහෙම දැන් මෙතුමා කිව්වා දැන් මේ අපේ හඳුන්වන්නේ මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා කිව්වා මේ රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් නැද්ද කියලා. රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් තියෙනවා. ඔවුන් මඟ පෙන්වීම් කරනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන ඔවුන්ට ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඔවුන්ට රැකියාව හිමි වෙනවා. ඒ මඟ පෙන්වීම් කරන්න ගියාට පස්සේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම කෘෂිකර්ම අමාත්‍යාංශයේ හොඳම උදාහරණයක්. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැන් ওই පොහොර ප්‍රශ්නේ ආපු වෙලේ එතන හිටිය හොඳ රාජ්‍ය නිලධාරියෙක් අපි ඉතාමත් ගරු කරන අපේ හොඳ රාජ්‍ය නිලධාරියෙක් රෝහණ පුෂ්පකුමාර කියන මහත්තයෙක් ලේකම් හැටියට. ඔහු මේකේ ආධිනව ඇමතිවරයාට පෙන්වනවා. අවසානයේදී මොකද වුනේ? ඔහුට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. ඊට කලින් හිටිය හමුදා නිලධාරියෙක් ලේකම් හැටියට. මම හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට පත් කිරීම ගැන මගේ වෙනම විග්‍රහයක් තියෙනවා. නමුත් ඔහුත් කීර්තිමත් නිලධාරියෙක්. අන්තිමට ඇමතිවරයා මොකද්ද කිව්වේ? ඔහුට වැඩ තීරෙන්නේ නැහැ කියලා ඔහුවත් පන්න ගත්තා. මේ ජනාධිපතිවරයා පත් කරපු හමුදා නිලධාරියෙක්. ඊට පස්සේ වුණේ මොකද්ද? ගෙනාව මහාචාර්ය උදිත ජයසිංහ. එතුමා ඇවිල්ලා කිව්වා මම තමයි මේ සෞභාග්‍ය දැක්මේ මේ පොහොර කාබනික පොහොර කොටස මම තමයි ලිව්වේ. මේක අපිට කරන්න පුළුවන්. කියලා එතුමා මාධ්‍යයට ඇවිල්ලා කිව්වා මේක මහ ලොකු කඩයක් නෙමෙයි කියන විදිහට තමයි එතුමා මුලින් කියන්න ගත්තේ. නමුත් ටික දවසක් යනකොට එතුමටත් තේරුණා මේක ඔය කිව්වට කරන්න බෑයි කියලා. ඊට පස්සේ මාධ්‍යයට ඇවිල්ලා එතුමට පිළිගන්න සිද්ධ වුණා. මොකද එතුමා කීර්තිමත් කෘෂි විද්‍යාඥයෙක් ලංකාවේ. ලෝකයේ පිළිගත් විද්‍යාඥයෙක්. අවසානයේදී එතුමට මොකද වුනේ? එතුමාවත් දන්නේ නෑ එතුමාව පන්නනවා. දැන් ඔය වගේ දැන් රාජ්‍ය නිලධාරීන් මඟ පෙන්වීම් කරනවා බොහෝ අය. නමුත් ඒවා කළාට මේ දේශපාලනාධිකාරිය ඊට වැඩිය උඩින් යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න යනවා. දැන් උදාහරණ කීපයක් කිව්වොත් ගයන් අහපු නිසා දැන් හිටිය රාජ්‍ය සේවය නිලධාරියෙක් අශෝක පීරිස් කියලා මහත්තයෙක්. ඒ මහත්තයා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ධූරයක් දැරුවා. එතකොට මේ ව්‍යාපෘතියක් ආව ජල සම්පාදන ව්‍යාපෘතියක් ජපානි කම්පැනියකින් ටයිසේ කියලා. ඒ ටයිසේ කියන කම්පැනිය ජපානෙත් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. මොකද මම ජපානේ ගියා මේ නිලධාරීන් කණ්ඩායමක් එක්ක. ගිහිල්ලා අපිට දේශනයක් කරන්න ආපු මහාචාර්යවරයෙක්ගෙන් මම ටයිසේ ගැන අහුවාම මොකද හේතුව මෙහෙත් ඒ කාලේ අර්බුදයක් තිබුණා. ඒගොල්ලෝ කිව්වා මෙහෙ බ්ලැක් ලිස්ට් වෙච්ච එකක්. අපි නම් මේ ටයිසේට් ගැන මේ මොකවත් කතා කරන්න කැමති නැහැ කියලා. ඊට පස්සේ කොහොමද මොකද වුනේ අන්තිමේදී? අර ලේකම්තුමා මේක අඩුපාඩු වගේක් තිබුණා මේ ටෙන්ඩර් ડોකියුමන්ට්ස් වල. ප්‍රශ්න වගේක් තිබුණා. අවසානයේදී වුනේ මොකද්ද? එතුමා ඒකට විරුද්ධ වුණා. ඉහලින් බලපෑම් ආව, ජනාධිපති ලේකම්ගෙන් බලපෑම් ආව. වෙනම කමිටුවක් දැම්ම මේ TEC එක කැබිනට් කමිටුව තීරණය කරපු එකට උඩින් තව කමිටුවක් දාලා කොහොම හරි අවසානයේදී මෙතුමාට කිව්වා මේකට අත්සන් කරන්නයි කියලා. මෙතුමා අත්සන් කරන්න බෑ කිව්වා. අන්තිමේදී මොකද වුනේ? වහාම ක්‍රියාත්මක වෙන පරිදි එයාව මාරු කරලා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට. ඉතින් ඕක තමයි රාජ්‍ය සේවයේ හැටි. දැන් සමහර නිලධාරීන් ඉන්නවා. දැන් එතුමාටම තව ඉච්ඡ දෙයක් තමයි මෙතුමා හොඳටම දන්නවා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා හැටියට මම හිතන්නේ එතුමාලා ඒ ගැන විමර්ශනයකුත් කළා. කණිජ වැලි මේ සංස්ථා ඒකේ නිසි බලධාරියා හැටියට එතුමා කටයුතු කළා. කණිජ වැලි වගේක් හොර මාර්ගයේ විකුණන සෝදානම නේද ඒකට විරුද්ධ වුණා. කෝප් කමිටුවටත් ගියා. කෝප් කමිටුව මැදිහත් නොවෙන්න ඒක ඒ ඝනදිනුවත් සිද්ධ වෙලා තියෙන මේ විශාල මේ වංචාවක් සිද්ධ වෙන ඉඩ තිබුණා. අන්තිමට එතුමාව තනතුරෙන් පහ කළා. ඒ පහ කිරීම කෙරුණේ මේ කෝප් කමිටුවට ඇවිල්ලා එතුමා කිව්වා මේ භූවිද්‍යාපතල් ගැනීම් කාර්යාංශයයි දෙකම ගෙනාලා සාකච්ඡා කරපු දවසේ මේක කංජවැලි සංස්ථාවට කරන්න පුළුවන් කියලා. ඒක විකුණන්න ඕනේ නැහැ කියලා. ගෙදර යනකොට අයින් කරා.